මුලින්ම මා දෙවනවරටත් එක්සත් ජනරජ පෙරමුණේ සභාපති ලෙස පත්කර ගැනීම පිළිබඳව අප පක්ෂයේ සියලු සාමාජිකයන්ට මාගේ ස්තුතිය පිරිනම්. මීට වසරකට පෙර මැයි මස 22 දින දොරට වැඩි අප පක්ෂය වසරක පමණ කෙටි කාලයක් තුළ විශාල පක්ෂයක් බවට පත් කිරීමට වෙහෙස මාංශ වූ ඔබ සැමට පක්ෂය වෙනුවෙන් මා සිරසලම ආචාර කර. පසුගිය වසරේ සමුළුවේදී මා ප්‍රකාශ කළා මේ රටේ ජනතාව ජරා ජීර්ණ වූ සමාජ දේශපාලන ආර්ථික ව්‍යුහය වෙනස් කිරීමෙන් අභිලාෂෙන් සිටින බවත් ඒ අභිලාෂයන් මුදුන්පත් කර ගැනීම සඳහා වූ දේශපාලන පක්ෂය අප එදින බිහි කළ බව. ඒ අරමුණ සිතෙහි දරා අප පක්ෂයේ වැඩ කළ නිසා අද අපට මෙවන් සාර්ථක සමුළුවක් කැඳවීමට හැකි වී තිබේ. අනාගතය කරා අධිෂ්ඨාන පූර්වකව වැඩ කරන අප රටේ මෑත අතීතය ගැනද නිවැරදි දැක්මකින් යුතුව වැඩ කරමු. 1932 දී සර්වජන ඡන්ද බලය හිමි කරගත් අප අද ආසියාවේ පැරණිම ප්‍රජාතන්ත්‍රවාදී රට වෙමු. මේ බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට අපි දිවිහිමියෙන් අපකපවන්න. 1943 වසරේදී ඇති වූ නිදහස් අධ්‍යාපන නිසා එදා 41කට සීමාව තිබුණු ඒ අධ්‍යාපනය අද බහුජන උරුමයක් වෙලා තියෙනවා. අපේ පක්ෂය මේ නිදහස් අධ්‍යාපනය සුරැකීමටද අපකැපී වින්නවා. එසේම ලංකාව පුරා පැතිර තිබෙන නිදහස් සෞඛ්‍ය සේවය නිසා පසුගිය වසර 80 තුල මේ රටේ ජීවන මට්ටම අවුරුදු 30 සිට 78 දක්වා වැඩි තියෙනවා. ඒ වගේම අපි ඉතාමත් හොඳ සෞඛ්‍ය දර්ශක ඇති කරගෙන තියෙනවා. ඒ නිදහස් සෞඛ්‍ය සේවයත් සුරැකීමට අපි මැදිලා ඉන්නවා. ඒ වගේම පසුගිය වසර 70 තුල අපගේ රටේ ජනතාවගේ ජීවන මට්ටමද ඉහළ මට්ටමකට පැමිණලා තියෙනවා. අද අපි දකුණු ආසියාවේ ඉහළම ජීවන මට්ටම හිමි කරගෙන තියෙන රටවට පත් වෙලා තියෙනවා. මෙවැනි නිවැරදි දැක්මක් අපගේ මෑත අතීතයේ ගැන අප ඇති කරගෙන තියෙනවා. නමුත් වැරදි ආර්ථික කළමනාකරණය, දූෂිත දේශපාලනය, නාස්තිය, දකුණේ තරුණ කැරලි දෙක, උතුරේ යුද්ධයත් නිසා අපගේ ආර්ථිකය අද ඇද වැටලා තියෙනවා. උතුරේ යුද්ධය අවසන් වූ පසු මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණා මේ රටේ නවීන සමාජ ආර්ථික දේශපාලන ක්‍රමයක් ඇති වෙයි කියලා. නමුත් ඒ අභිලාෂයට පයින් ගැසූ පාලක පන්තිය අද ජනතාව විසින් ප්‍රතික්ෂේප කළා තමන් ඒ කළ දේ ප්‍රතිවිපාක විඳින්න. මේ පාලක පන්තිය වෙත ජනතාව තුළ ඇති කෝපය වෛරයක් හෝ ක්‍රෝධයක් බවට පත් කිරීමෙන් පමණක් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. එසේම මේ අවස්ථාවේ ඉතාමත් වැදගත් වන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී සුරකීමත් මේ රටේ බහුපක්ෂ දේශපාලනය සුරකීම. එසේම මේ අවස්ථාවේදී අප අමතක කළ යුතු නැහැ පසුගිය දශක කිහිපය තුළ අපි යම් සමාජ ආර්ථික ජයග්‍රහණයන් අත්පත් කරගෙන සිටින බව. අපගේ ආදරණීය මාතෘභූමිය දැනට බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දෙති වෙනවා. සියලු දෙනාටම සමගිය ජීවත් විය හැකි අසිරිමත් රාජ්‍යයක් ලෙස ගොඩනැගීම සඳහා අපගේ පක්ෂය අවංක බව, විවෘත බව, ප්‍රායෝගිකත්වය, සහකම්පනය, කුසලතාවාද යන ජනරජවාදී වටිනාකම් පහ සහ ආර්ථික සමෘද්ධිය, තිරසර සංවර්ධනය, ස්ථාවර ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය, සමාජ සාධාරණත්වය, සම මිතුරු විදේශ ප්‍රතිපත්ති යන ජනරජවාදී ප්‍රතිපත්ති මත පහ මත පදනම්ව නව ජනරජවාදී දේශපාලන පර්යායක් බිහි කිරීමේ අරමුණ සහිතව අප විසින් නිර්මාණය කර තිබෙන මේ අභිනවවත් දේශපාලන පක්ෂය වන එක්සත් ජනරජ පෙරමුණෙහි ප්‍රථම වාර්ෂික මහා සමුළුවට අපගේ දේශපාලන යෝජනාව මම මෙසේ ඉදිරිපත් කර. දේශපාලන යෝජනාව ශ්‍රී ලංකාව
මූුණපාමින් සිටින ආර්ථික බංකොලොත්භාවෙන් සහ දේශපාලන පරිහානීෙන් රට මුදාගැනීම සඳහා වන ප්‍රායෝගික වැඩපිළිවෙල දේශය වෙනුවෙන් එක්වන වැඩපිළිවෙලක් නමින් මේ වෙනකොට අපි ප්‍රකාශයට හා ප්‍රසිද්ධයට පත්කොට තිබෙන. එසේම සිදුව ඇති ආර්ථික සමාජ දේශපාලන ව්‍යසයෙන් මිදීම සම්බන්ධයෙන් සම්ප්‍රදායක දේශපාලනය පිළිබඳ අවිශ්වාසයක් බලාපොරොත්තු කඩවීමක් හා අපේක්ෂා බංගත්වයක් තරුණ පරපුර ඇතුළු පොදු මහජනතාව අතර ගොඩනැගින් තිබෙනවා. මේ අපේක්ෂා බංගත්වය වෛරයක් බවට පත්වී රටේ ඡන්දදායකයා අවිචාරත්වා කෝපාවිෂ්ටව තීන්දු ගන්නා තත්ත්වයකට පත්ව තිබේ නම් එමගින් රටෙහි ඇතිවී තිබෙන අර්බුදය සහ විවුල තවත් තීව්‍ර වෙනවා. එහෙයින් එක්සත් ජනරජ පෙරමුණ විසින් ඉදිරිපත් කරන තිබෙන දේශය වෙනුවෙන් එක්වන පියවරක් ඇයි නම් කරන ලද පොදු අවම ප්‍රායෝගික වැඩපිළිවෙල පිළිගන්නා වූද රට ආර්ථික වශයෙන් බන්කොලොත් කිරීමට ඍජුව දායක නොවාද සාමූහික නායකත්වයක් පිළිබඳව විශ්වාස කරන්නා වූද සියලු දේශපාලන බලවේග පුළුල් දේශපාලන සන්ධානයකට එක්ව 2024 වසරේ හා ඉන් අනතුරුව පැවැත්වෙන ජනාධිපතිවරෙන්ට සහ පාර්ලිමේන්තුව මැතිවරණයට මුහුණ දෙමින් ජනතාවට සකලාකාර යුක්තිය අත්පත් කර දෙන ප්‍රජාතන්ත්‍රවාදී මහජන රජයක් ගොඩනැගෙන යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ මහා සමුළුව මෙසේ යෝජනා කර සිටි. ස්තුතියි. කරුණාකර අසුන්වල නැගිට මේ යෝජනාට ඔබගේ අනුමැතිය පළ කරන ලෙස මම අපගේ සමාජිකයන්ගෙන් හා අනිත් අයගෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි. ස්තුතියි. මේ යෝජනාව අප සමුළුවේ අනුමත වූ පසුව එය ක්‍රියාත්මක කිරීමේ වගකීම අප බාරගන්නවා. ඒ සඳහා මෙහි පැමිණ සිටින සියලු දේශපාලන පක්ෂ වල සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් මා ප්‍රාර්ථනා කරනවා අපගේ මාතෘභූමියට ජය වේවා. එක්සත් ජනරජ පෙරමුණට ජය වේවා. අපගේ තරුණ පරපුරට ජය වේවා කියලා. ස්තුතියි.